නොවන රෝග නැත්නම් වසංගත තත්ත්වයන් පැතිර යන විට ඒවායින් ආරක්ෂා වීමට අපේ පැරැන්නන් අනුගමනය කළේ මොන වගේ උපාය මාර්ගයන්ද? දුම් ඇල්වීම ඉන් ප්‍රධානයි. දුම් ඇල්වීම මගින් විෂ බීජහරණය පැරැන්නන් තමන්ගේ නිවස වගේම සේවා ස්ථානයටත් දුම් අල්ලන්න පුරුදු වෙලා හිටියා. ශාක හෝ සාම්ප්‍රාණි කුඩුමේ සඳහා යොදා ගන්නවා. මිහිදී යොදා ගන්න ශාක පත්‍ර වෙන්නේ කොහොමද? පාවට්ටා, කැප්පෙටියා, එක පාදතොඩ ආදිය කොහොම කුළු දුමායනෙන් ආසාදනය ඇති කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර දැමීම සිද්ධ වෙනවා. ඒ වගේම මැසි මදුරු උදුරක් නැති වෙනවා. ඒ වගේම සෙම්ප්‍රතිෂාව තද හිස රදේ නහා කැස්ස වගේ ලෙඩ රෝග වැළඳුම් විටදී විවිධ ශාක පත්‍ර භාජනයකට ගෙන ජලය සමග රත් කරලා එහි වාෂ්පය ආශ්වාස ප්‍රශ්වාස කරනවා. මෙමගින් සිද්ධ වෙන්නේ ශ්වසන පද්ධතිය ඇතිවන අපහසුතාව මගහරවා හුස්ම ගැනීම පහසු කිරීමයි. නික කොළ මේ වගේ අවස්ථාවලදී බහුලව යොදාගත්තා. නික කොළ මිටක් කරගෙන වතුරට දමා හොඳින් තම්බා ගන්නවා. දුම් දමන කොට රෙද්දක් පොරවාගෙන විනාඩි 5-6ක් පමණ කාලයක් දුම් අල්ලනවා. මෙමගින් නාසයේ උද පරානාසික කුහර පිටුපස විෂබීජ රැඳී තිබෙනවා නම් ඒවා විනාශ කිරීම සිද්ධ වෙනවා. කොරෝනා විෂබීජ දින 3ක් හෝ 4ක් අපේ නාසයේ පරානාසික කුහර පිටුපස සැඟවී පැවතිය හැකි බව දැන් හඳුනාගෙන තියෙනවා. නික කොළ වැනි දුම් ඇල්වීම ඊට හොඳම විසඳුමක් වෙනවා. රෝගීක සිටින නිවසක් බව පෙන්වීම දෙවියන්ගේ ලෙඩ නැත්නම් කිලි රෝගයන් විදියට නම් කෙරෙන සරංක කම්බුල් ගාය කකුල වගේ වෛරස් රෝග වැළඳුන් විටදී කොහොම කොළ අත්තක් එල්ලා තැබීමත් පැරැන්නන් අනුගමනය කරපු තවත් ක්‍රමවේදයක්. මෙමගින් සංකේතවත් කෙරෙන්නේ තමන්ගේ නිවසේ රෝගියෙකු සිටින බවයි. මෙවැනි රෝගීන් ඉන්න ගෙවල් වලට ගොස් එන අය තමන්ගේ නිවසට ඇතුළු වෙන්න කලින් ශාකේෂ අන්තර්ගත වූ වතුරින් ස්නානය කර පිරිසිදු වෙනවා. ශාක අත්ත එල්ලා තැබීම මගින් විෂබීජ ඇතුළු වීමක් සිදු නොවන අතර තවදුරටත් ඒ ස්ථානයේ විෂබීජ පැතිරීමක් සිදු නොවන බව විශ්වාස කෙරෙනවා. ස්වයන් නිරෝධායනය දෙවියන්ගේ ලෙඩ වැළඳුම් පිළිසවම වශයෙන් සතියක කාලයක්වත් නිවසටම වී කල්දේ වනවා. පැකුල, ඇස ලෙඩ, කම්බුගාය හා සරංග වැනි රෝග වැළඳුනාම සතියක කාලයක් නිවසටම වී කල්දේ වන්න පැරැන්නන් වග බලා ගත්තා. මෙමගින් මේ රෝගය වෙනත් කෙනෙකුට පැතිරීම වැළැක්වීම සිදු වුණා. වැදගත්ම දේ මෙවැනි වැළදී සුව වූ විට පවා එක් පුද්ගලයින් සමාජය තුළ ගැවසෙන කාලය අඩු කර එය වසංගතයක් වීම වළක්වා ගැනීමයි. ඒ වගේම එවැනි රෝගීන් සිටින පවුලේ උදවියක් සොයන් නිරෝධායනයට ලක් වුණා. ඔවුන් වැවීම අංකඩ නිදවැනි පොදු ස්ථානවල ගැවසුනේ නැහැ. දෙයන්ගේ ලෙඩ හා තහංචි කකුල සරම්ප, ඇස් ලෙඩ හා කම්බුගාය දෙයන්ගේ ලෙඩ නමින් අතීතයේ හැඳින්වුණා. මෙම රෝග වැළඳුම් විට මුලින්ම සිදු කරන්නේ නිවස තුළම රෝගියාව වෙන් කිරීමයි. නිවස තුළ පවුලෙන් වෙන් කිරීම වගේම නිවස සහිත පවුල සමාජයෙන් වෙන් කිරීම සිදු වුණා. නිවසේ ප්‍රධාන කොටස් සමග කිසිම සම්බන්ධයක් නැති කාමරයක තමයි මේ රෝගියාව තිබ්බේ. කොහොම කොළ ඇතුරුමක් මත රෝගියාට නිදා ගැනීමට සැලැස්වීම කාමරයේ දින කීපයකට වරක් කහදිය ඉස විෂබීජහරණය කිරීමක් සිදු වුණා. මේ කාමරයේ උළුස්සේ පවා කොහොම කොළ එල්ලනවා. රෝගියාගේ කෝප්පේ ගාන පවා වෙන්කර වෙනම වැසිකිරි පහසුකම් සැපයීමත් සිදු වුණා. මෙම රෝගවලදී දවස් 14ක් ගත වී ගියාට පස්සේ රෝගියාව නැහැවීම සිද්ධ වෙනවා. නිවසේ ඈත වෙනම අතුපලක් ඒ සඳහා හදනවා. ප්‍රතිශක්තිය වඩන පැදිරි කොළ කොහොම කොළ වැනි දෑන් මේ වතුරට එකතු කරනවා. එතෙක් රෝගියා හැඳ සිටි රෙදි කුළුස්සා ගමනවා. සාමාන්‍යයෙන් දේ අන්ගේ වැඩ දවස් තුන.
කතා 21 පුරාවට පැවතුණා. උදාහරණයක් විදිහට ගත්තොත් සකල රෝගයේ වැළඳුණු රෝගියෙකු නහව පිරිසිදු කරන්නේ දින 14 කට පසුවේ. ඉන්පසු එළඹෙන සතියක කාලයේ රෝගයේ දැඩිව පැතිරී යාමේ දැඩි අවධානමක් පවතින නිසා රෝගියා වගේම රෝගී තැනැත්තාගේ පවුලේ පිරිසද දැඩි නිරෝධායනයට ලක් කෙරුණා. මේ කාලයේදී රෝගියාට සමහර ආහාර වර්ග අනුභව කිරීමද තහනම් වුණා. මස්, මාළු වැනි පිළිමිදු කෑම වගේම කෑමට තේ, කහ වැනි දෑ එකතු කළේ නැහැ. මිරිස් පොඩි වැනි දෙයක් ආහාරයට ගැනීමට ඉඩ ලබා දුන්නා. රෝගියාට කණ්ණාඩියෙන් මුහුණ බැලීමත් තහනම් වුණු අතර කණ්ණාඩිය රෙද්දකින් ආවරණය කෙරුණා. මෙහිදී සිද්ධ වුණේ මුහුණේ ඇතිවන බුබුලු දකින විට තිබෙන බය, අප්‍රසන්න බව, කලකිරීම සහගත බව වළක්වා ගැනීම. දේයන්ගේ ලෙඩ ඇති රෝගියෙකු සිටින නිවසකට අවශ්‍ය සියලු දේ අනෙක් දැනියන් විසින් සැපයීමත් සිද්ධ වුණා. රෝගියා සුවපත් වූ විට ගමේ වෙද මහතා ගුරුන්නාන්සේ වූ කපුරාල පැමිණ දෙවියන්ගේ ගුණ සිහිතර මැතිරීම වගේම කඳුරක් ගැට ගැසීමක් සිදු වුණා. ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ හා ආහාර ලෙඩ රෝග සමග සටන් කර ඊට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිය ලෙස හඳුන්වනවා. අපේ පැරැන්නන් දරුවෙකුගේ උපතේ සිටම ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් දුන්නා. කොරෝනා වසංගත පැතිරී ගියපු මුල් දවස්වලදී පෙරුම් කායක් විනිවැල් හා කොත්තමල්ලි රැල්ලක් පැතිරී ගියා. ඒකට හේතු වුණේ ඒවා අපේ සාම්ප්‍රදායික දැනුම තුළ විශේෂ තැනක් හිමිවන විෂබීජ නසන ඖෂධ වීමයි. පැරැන්නන් ප්‍රතිශක්තිය ගැන විශේෂ අවධානයක් යොමු කළේ දරුවෙකුගේ උපතේ සිටයි. දරුවෙක් උපදිලා මාස කීපයක් ගත වුණාට පස්සේ පෙරුම් කායන් හා වදකහ දරුවන්ගේ සිරුර ස්පර්ශ වන විදියට බැන්දේ විෂබීජ වලින් දරුවට එල්ලවන තර්ජන වළක්වන්නයි. කුඩා දරුවන් වගේම වැඩිහිටියන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට මුල්තැන දෙන්න පැරැන්නන් අමතක කළේ නැහැ. කොත්තමල්ලි පානය, සුදුරුම ව්‍යංජනය හෝ කැඳ, මිංචි කොළ කැඳ හෝ කලවම් පළක් පොළොස ආහාරයට ගැනීමද සිරුරේ ප්‍රතිශක්තිය වඩන දිව්‍ය ඖෂධ වුණා. වෙනිවැ, ගම්මිරිස්, සූදුරු, මහදුරු, පත්පාඩගම්, දෙහි හා දෙලුන්ද පානයට එක් කර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යොදාගත්තා. හැකි හැම අවස්ථාවකදීම රතු ලොවු ආහාර වලට එකතු කර ගැනීම මගින් දුර්වල වූ ශරීර ශක්තිය නැවත වර්ධනය කර ගැනීමට හැකි වුණා. ඉදිරි දැමූ තේ පානයද, නෙල්ලි, රස කිඳ, වෙනිවැ, රණවර, වෙලිමල් පානයද ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට මනා පිටුබලයක් වුණා. එහෙනම් අපිට වැරදුනේ කොතැනද?